මේ නි ලංකාවෙලේ එක්කෝ අම්මහරි තාත්තහරි ලංකාවේ පටු චෝදනා නැතුව වික්‍රඩගෙන ශක්තියක් වෙන්න නම් අපි ඔක්කොම එකතු වෙලා මේ ගමන ගෙනියන්න ඕන. අපේම බ්ලඩ් එක තියෙන අපේම ක්‍රීඩකයෝ අපිත් එක්ක හදවතින් එකතු වෙලා ආසියානු කුසලන පාපන්දු ශූරතා තරගාවලියේ තුන්වන වටයට පිවිසීම සඳහා සුදුසුකම් ලබාගත් ශ්‍රී ලංකා ජාතික පාපන්දු කණ්ඩායම දිවයිනට පැමිණියා. ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම පසුගියදා කාම්බෝජිය සමග කොළඹදී පැවති තරගයේ ජයපරාජයෙන් තොරව අවසන් වීමත් සමග එහි තවත් තරගයක් කාම්බෝජියේදී පැවැත්ුණා. එම තරගයේදී දෙරටම ගොල දෙක බැගින් ලබාගෙන ලකුණු සමවීම හේතුවෙන් තරගයේ ජය දනුවම් පාර මගින් තීරණය කිරීමට සිදු වුණා. ඒ අනුව ගෝල 4-2 ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම එම තරගයේ ජය හිමි කරගත්තා. ජයග්‍රහී ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම පිළිගැනීම සඳහා පාපන්දු ක්‍රීඩකින් සහ පාපන්දු ලෝලීන් විශාල පිරිසක් කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණ සිටියා. ඉතාම දියුණු තරගයක් දීලා අපේ ලංකාවේ ජාතික කණ්ඩායමේ වීරයෝ ජයග්‍රහණය ලබා ගත්තා. මේ ජයග්‍රහණය පිටිපස්සේ අපි ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය සහ ජාතික කණ්ඩායම අවුරුදු 2-2.5 තිස්සේ අපි සෑහෙන සැලසුම් කරලා මේ කණ්ඩායම නිර්මාණය කරලා ශක්තිමත්ව අධීරෙන් අධීරට ආපු ගමනක්. මෙතනින් එහාට මේ ජයග්‍රහණය සමගම මම හිතන්නේ මේ ජයග්‍රහණය ලංකාවේ ඉතිහාසයේ ප්‍රථම වරට මෙවැනි අති විශේෂ ජයග්‍රහණයක් වෙනවා ඇති කාටවත් අමතක නොවන ජයග්‍රහණයක්. මොකද අපි අතිරේක කාලයේ අවසන් විනාඩියේ තමයි ගෝලේ වාර්තාව කරගෙන පැනල්ටි ෂූටවුට්ස් වලින් අපි ජයග්‍රහණ ලබා ගත්තා. ඒ වගේම මෙතනින් එහාට අපි ආසියානු කුසලාන තුන්වැනි වටයට ලොකු ලොකු රටවලුත් එක්ක අපි තරංග වදින්න නියමිතයි. රටවල් 18ක් දැනටම තෝරාගෙන තියෙනවා අපි සමග. ඒ රටවල් 18ත් එක්ක කණ්ඩායම කුඩා කණ්ඩායම් හැටියට කණ්ඩායම් 6ක් ක්‍රීඩා කරලා ආසියානු කුසලන සඳහා ඉදිරිට යන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ඊළඟ ආසියානු කුසලන තරඟ එන අවුරුද්දේ මාර්තු මාසේ සහ ජූනි මාසේ සහ ඔක්තෝබර් නවම්බර් මාසේ 2025 අපි ක්‍රීඩා කරන්න නියමිතයි. මීට කලින් ඔක්තෝබර් මාසේ සහ නවම්බර් මාසේ තියෙන ජාත්‍යන්තර තරඟ ඒ අවකාශයේදී අපි තවත් ජාත්‍යන්තර තරඟ 4ක් ක්‍රීඩා කිරීමට සූදානම් කරනවා. ඒ වගේම මම ඉතාම සතුටු වෙනවා මේ කණ්ඩායමේ ශක්තිය, ධෛර්යය සහ කැපවීම ගැන. ඒ වගේම තමයි ශ්‍රී ලංකාවේ ඉන්න ප්‍රේක්ෂකයන් හැමෝටම මේ ජයග්‍රහණය අපි පුද කරනවා ලංකාවේ ඉන්න 2 කෝටි 20 ලක්ෂ ජනතාවට. ඒ වගේම තමයි අපි ඉල්ලා සිටින්නේ සියලු දෙනාම ජනතාව අනිත් ක්‍රීඩා වලට වගේම පාපන්දුවටත් අපිත් එක්ක ඉන්න කියලා. අපි මේ පාපන්දුව ලංකාවේ හොඳ තැනකට ගෙනියන්න අපි කටයුතු කරන විදිහ කියන්නේ. දැන් සභාපතිතුමා, දැන් ඉදිරි ජයග්‍රහණ සඳහා කොහොමද සූදානම්ක් තියෙන්නේ?
ඉදිරියේදී අපි ගොඩාක් දේවල් තියෙන අපිට හදාගන්න මොකද අපි ඉතාමත් බලවත් රටවලත් එක්ක තමයි ක්‍රීඩා කරන්න තියෙන්නේ කෙසේ වුණත් මේ කණ්ඩායම දැක්කාම ඉතාම ශක්තිමත් ඉතාම තාක්ෂණිකව ශක්තිමත් සහ හොඳ කණ්ඩායමක් තියෙන්නේ ඒ වගේම තමයි අපි තරඟ ගොඩාක් ක්‍රීඩා කරන්න ඕනේ ෆ්‍රෙන්ඩ්ලි මැචස් ජාත්‍යන්තර ෆ්‍රෙන්ඩ්ලි මැචස් ක්‍රීඩා කරලා අපි පළපුරුද්ද අරගෙන ඉස්සරහට අදියරින් අදියර යන්න අපි සූදානම් වෙනවා ඒ වගේම සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ චෝදනා එල්ල වෙනවා ශ්‍රී ලංකා ෆුට්බෝල් කණ්ඩායමට විදේශීය සම්භාවයක් තියෙන ක්‍රීඩකයන් යොමු යොදාගෙන ක්‍රීඩා කරනවා කියලා. ඒ සම්බන්ධව මොකක්ද ඔබතුමාට? මෙතන විදේශීය ක්‍රීඩක කිසි කෙනෙක් නැහැ. මේ ඉන්නේ ලංකාවේ එක්කෝ අම්මා හරි තාත්තා හරි ලංකාවේ ඉපදුන ලංකාවට අයිති කෙනෙක් තමයි මේ ක්‍රීඩා කරන්නේ. මේ දරුවන් යම් කිසි හේතුව මත ලංකාවෙන් පිටට ගිහිල්ලා රස්සාවට හෝ යම් කිසි විදියකට ගියපු පවුල් ඒ පවුල් ඒගොල්ලන්ටත් අයිතියක් තියෙනවා ඒ ලංකාවෙලියේ ඒ ලංකාවෙලියේ අපි හොයාගෙන ලංකාවට ගෙනල්ලා මේ ඉන්නේ ඔක්කොම වෘත්තිමය මට්ටමේ ක්‍රීඩා කරන ක්‍රීඩකයෝ වෘත්තිමය මට්ටමේ තියෙන ලීගවල ක්‍රීඩා කරන කට්ටිය ලංකාවේ වෘත්තිමය මට්ටමේ ලීග් නැහැ ඒ නිසා මේකොල්ලෝ වෘත්තිමය මට්ටමේ ලීග්වල ක්‍රීඩා කරන තරම් අපේ ලංකාව කණ්ඩායමට හොඳ ශක්තිමත්. ඒ නිසා ඒ චෝදනා ඔක්කොම අපි ප්‍රතික්ෂේප කරනවා. ලංකාවේ අපේ කොල්ලෝ එක අපි මේ ගමන යනවා. ඒ වගේම ශ්‍රී ලංකා ලංකාව තුළ ෆුට්බෝල් ක්‍රීඩාවේ නියුතු ශ්‍රී ලාංකික තරුණයන් ඔවුනුත් චෝදනාව කෙල්ල කරන ඔවුන්ට අවස්ථාවක් නොලැබෙනවායි කියලා මේ ජාතික කණ්ඩායමට එකතු වෙන්නේ. රටේ ජාතික කණ්ඩායම කියන්නේ උත්තරීත නැත්නම් ඉහළම තලයේ තියෙන කණ්ඩායමක්. එතන ඇවිල්ලා කාටවත් chance දෙන එකක් අවස්ථාව දෙන තැනක් නෙමෙයි. කොතනද දක්ෂතාවය තියෙන්නේ කාටද දක්ෂතාව තියෙන්නේ ඒ විවෘතයි. ඔයගොල්ලෝ බැලුවා නම් මේ කණ්ඩායමේ ලංකාවේ ඉපදුන ලංකාවේ වාසය කරන කොල්ලෝ ගොඩක් ඉන්නවා. ඒ වගේම ලංකාවේ පිටට වාසය කරලා වෘත්තිය මත ක්‍රීඩා කරන කෙනෙකු ඉන්නවා. ඒ වගේම තමයි ඔයගොල්ලෝ ගත්තාම රටේ විවිධ ප්‍රදේශවල උතුර නැගෙනහිර බස්නාහිර දකුණ හැම පළාතේම නියෝජනය කර කොල්ලෝ ඉන්නේ මම හිතනවා ඒ පදනම් විරහිත චෝදනාව දැන් අපි හොඳ අඩිතාලමක් ලබලා තියෙනවා ජාතික කණ්ඩායමට මම හිතන්නේ මේ පොඩි පටු දේශපාලන පටු චෝදනා නැතුව රටක් හැටියට අපි එකතු වෙලා මේ ගමන ගෙනියන්න ඕනේ මොකද මේ අපි පළවෙනි අඩිය තියලා තියෙන්නේ රටේ සියලු දෙනාත් එක්ක තමයි මේ ගමන යන්න ඕනේ ක්‍රීඩිකට පමණක් බෑ මේ ක්‍රීඩිකට ශක්තියක් වෙන්න නම් අපි ඔක්කොම එකතු වෙලා මේ ගමන ගෙනියන්න ඕනේ මම හිතනවා අපි හොඳ තරගාවලියක් අවසන් කරලා තමයි ආවේ මොකද ප්ලේඔෆ්ස් දෙකක් තිබ්බේ. ඉතින් මේ ප්ලේඔෆ් දෙක ගහනවා කියන්නේ ඇත්තටම ගොඩක් පීඩනයක් එක්ක තමයි ශ්‍රී ලංකාව තිබ්බේ. ඒත් කණ්ඩායම හොඳ සූදානමක් වුණා. මාස දෙකක් තිස්සේ අපි ට්‍රේන් කරා. ඒත් එකම හොඳ කණ්ඩායමක් හම්බුණා. ගොඩක් අපේම ප්‍රොෆෙෂනල් ශ්‍රී ලංකාවන අපේම බ්ලඩ් එක තියෙන අපේම ක්‍රීඩකයෝ අපිත් එක්ක හදවතින් එකතු වෙලා මේ ගමන යන්න ගොඩක් සහයෝගය අපිට දුන්නා. ඉතින් කණ්ඩායමක් විදිහට අපි මේ ජයග්‍රහණය ඊටමත් ලොකු ජයග්‍රහණයක්. මොකද අපිට ඊළඟ ස්ටේජ් එකට යන්න මම හිතන්නේ දෙවෙනි වතාවට තමයි මේ ඊළඟ ස්ටේජ් එකට යන්නේ. ඉතින් නව බලාපොරොත්තු රාශියක් එක්ක තමයි දැන් අපි ඉස්සරහට යන බලාගෙන ඉන්නේ. අපි ආයෙත් මාර්තු මාසේ තමයි AFC ඊළඟ ගෲප් ස්ටේජ් එක ශ්‍රී ලංකාවන බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මම හිතනවා කණ්ඩායම කාලයක් තියෙනවා අපිට හොඳ තරගාවලියකට යන්න පුළුවන්. මේ තරගාවලියේ ජයග්‍රහණයක් ලබා ගන්න පුළුවන් මට්ටමකද ඉන්නේ? අපි ඇත්තටම හොඳ කණ්ඩායමක් ඉන්නවා. ඒ කියන්නේ අපි ප්ලේස්ලා ගත්තත් හොඳ ලීග්ස් වල ශ්‍රී ලංකාවන ප්ලේස්ලා ඉන්න. ඉතින් මම හිතනවා හිතුවත් කරන්න බැරි දෙයක් නැහැ. අපි හොඳ දක්ෂ කණ්ඩායමක් ඉන්නවා අපිට. දැන් අපි 3rd round එකට සිලෙක්ට් වෙලා තින්නේ ASEAN කුසල. අවසන් මහා තර ඒ කියන්නේ අවසන් තරගාවලියට කලින් තියෙන ගෲප් ස්ටේජ් එක 3rd round ලංකාවේ ප්‍රමුඛතම ක්‍රීඩා YouTube නාලිකාවේ ඔබේ දැන්වීමත් ප්‍රචාරය කරගන්න දැන්ම කතා කරන්න 0.88 26 773 77